ඔෆිස් එකේ විතරක් නෙවෙයි මම දැන් ගෙදරදි IDD කෝස් ගන්න SLT ෆෝන් එකේ. ඔබේ නිවසේ SLT දුරකථනය දැන් IDD පහසුකම සහිතයි. This is Mother Zerana Midday News. අයිබෝවන් ඔබෙක් පන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණය දේශීය සන්නාමය අදදරන 24/7 හවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනි සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තන්. දුම්රිය වර්ජනය තවදුරටත් වර්ජනය නිරත සේවකීන්ට රහිව දෙපාර්තමේන්තුවෙන් CIDට පැමිණිල්ලක්. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායම සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවක්. 20 ගැන ධීවර ඇමති කියූ දේ. ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටු ආරම්භ කළ වැඩවර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වනවා. එහි සභාපති සම්පත් රාජිත මහතා පවසන්නේ හෙට දිනය දක්වා වර්ජනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් අද උදැස්සන කාලයේ දුම්රිය කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය දක්නට ලැබුණා. දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ඊයේ පස්වරු 4 සිට පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අපේ වැඩවර්ජනය සාර්ථකයි. 12% වැටුප් වැඩිවීමක් පසුගිය 9 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් ශ්‍රේණින් පාකට වැඩි කරලා තියෙනවා. මේ 12% වැටුප් වැඩිවීමත් එක්ක සමස්ත දුම්රිය සේවකයන්ට විසමතාවයක් ඇති වෙලා තියෙනවා. මේ විසමතාවය निराකරණය කරගන්න ඕනේ 12% වැටුප් වැඩිවීම සියලුම සේවකයන්ට ලැබෙන්න ඕනේ. අපේ ප්‍රධානම ඉල්ලීම මේක. මේ ඉල්ලීමට යාපත් ප්‍රතිචාරය මේ වෙනකන් ලැබිලා නැහැ. දුම්රිය සේවකයන්ගේ කම්කරු අයිතිවාසිකම් වලට අත තියන්න නම් එන්න එපා. අත තියලා මර්ධනය කරලා අන්තිමට අපේ මේ පැය 48ක සංකේත වැඩවර්ජන දීර්ඝ කරන්න සූදානම් කරගන්න එපා අපි පාලකයන්ට කියන්නේ. කෙසේ වෙතත් අද උදැසන කාලයේ කිසිදු ගැටලුවකින් තොරව දුම්රිය ධාවන කටයුතු සිදුවන අයුරු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට දැක ගන්නට හැකි වුණා. මට එහෙම දැනගන්න නම් නැහැ. සාධාරණ ඉල්ලීම් සඳහන ප්‍රශ්නයක් නැහැ. උනාට මහ ජනතාව අතරමං වෙනවනේ. ස්ට්‍රයික් එකක් දැන් තියනවා කියලා කිව්වා. දැන් ওই කෝච්චියද යනවා මම දැක්කා. කෝච්චි ස්ට්‍රයික් කියලා නම් පේන්නේ නැහැ හැබැයි අපිට. දැන් කතා කරමුකෝ ස්ට්‍රයික් නැහැ කියලා. මේ අතර දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ මෙම වර්ජනයට සෙසු දුම්රිය සේවා වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. වර්ජනය ගැන සාර්ථකයි නම් කියලා කියන්න බෑ. වර්ජනයක් තියෙනවා කියලාවත් අපි දන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් දිනකට උදේ මෝර්නින් සර්විස් එක අපි මේන් ලයින් එකේ කෝච්චි 27ක් ගේනවා. මේ වෙනකොට මේ මෝර්නින් සර්විස් එකේ මේන් ලයින් එකේ 8:28 9 විතර වෙනකොට දැන් අපි මේ කෝච්චි 27ම පිටපලාත්වල ඉඳලා ප්‍රධාන මාර්ගයේ ඉඳලා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියා. කිසිම දුම්රියක් ප්‍රමාද වෙලා නැහැ. සුළු ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඒ අනුව මට හිතා ගන්න අමාරුයි මේ අවස්ථාවේදී වැඩ වර්ජනයක් තියෙනවා කියලා. දුම්රිය එන්ජින් කීපයකටම අලාභාන සිදු කරලා තියෙනවා. ඊට අමතරව රාත්‍රී තැපැල් දුම්රියන් සියල්ලකෙම විදුලි කේබල් කපලා තියෙනවා. ඔවුන්ගේ යටේ පරමාර්ථයක් තියෙනවා. අපි ලබාගත්ත ඉතාමත්ම අමාරුවෙන් ලබාගත්ත වැටුප නැති කිරීමට ඒ හින්දායි මේ වගේ ක්‍රියා කරන්නේ. කෙසේ වෙතත් වර්ජනයේ නිරත ඇතම් සේවකයන් දුම්රිය කිහිපයක ධාවනය අඩාලවන ආකාරයෙන් කඩක්කප්පල්කාරී ක්‍රියාවන්හි නිරතව ඇති බවට එල්ලවන චෝදනාවන් දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ප්‍රතික්ෂේප කරනවා. මේ කණ්ඩායම තමයි ඍජුවම තාක්ෂණික රාජකාරිය බෙදන්නේ. අපි තමයි දෝෂ හඳුනගන්නේ. අපි තමයි දෝෂ වලට ප්‍රතිකර්ම කරන්නේ. ඉතින් දැන් මේ ඉන්න ඇතුළේ ඉන්න කට්ටියට දුම්රිය ධාවනය කරගන්න බැරි වුණාම කියනවා කඩක්කප්පල්කාරී කියලා. අපි හම්බ කරන්නේ ওই කියන යකඩත් එක්කනේ. මේ අපේ අපි යකඩත් එක්ක යකඩ අපිත් එක්ක. අපි කවදාකවත් කඩක්කප්පල් කරන්නේ නැහැ. එහෙම අපිට අමාරුවක් නැහැ. අපේ රස්සාවනි. අපි දැන් ඊට පස්සේ ගිහලා ස්ට්‍රයික් එකෙන් පස්සේ ගිහලා වැඩ කරන්න එපේ. අපිට එහෙම අමාරුවක් නැහැ කාටවත්. අපේ තාක්ෂණික කණ්ඩායම වල එහෙම ඇඟේ අමාරු තියෙන මිනිස්සු නැහැ. කෙසේ වෙතත් දුම්රිය කිහිපයකට සිදු කර ඇති හානිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අද පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ වෙත පැමිණිලක් සිදු කළ බව අතිරේක සාමාන්‍ය අධිකාරී විජය සමරසිංහ මහතා අද දිනට සඳහන් කළා.
ජාත්‍යන්තර දුම්වැටි සහ මද්‍රව්‍ය විරෝධී දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පළඳවීම අද සිදු කෙරුණා. ඒ අරලියගහ මන්දිරයේදී ජාත්‍යන්තර දුම්වැටි සහ මද්‍රව්‍ය විරෝධී දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමෘද්ධි කොඩි පළඳවීම අද පෙරවරුවේ සිදු කෙරුණා. එහිදී යාපනයේ ශාන්ත පීතර විද්‍යාලයේ සිසුවෙක් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සමෘද්ධි කොඩිය පළඳවීම සිදු කරනු ලැබුවා. එම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී හැරිසන්, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් ශිරාණි වීරකෝන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ දඩල්ලගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියා. මෙතර එක්සත් රාජධානියේ කොංග්‍රස් මණ්ඩල නියෝජිතින් පිරිසක්ද අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මුණගැසි සුහද සාකච්ඡාවක නිරත වුණා. දකුණු පළාතේ පැතිර යන වෛරස් සුනරෝගය පාලනය කිරීම සඳහා රජය ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා පවසනවා. ජිනීවාහිදී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වී අද පෙරවරුපේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සම්මේලනයේදී එම සංවිධානයේ උපසභාපති ධුරයට පත් වූ සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. අමාත්‍යවරයාට ආශිර්වාද කිරීම සඳහා මහා සංඝරත්නය ගුවන්තොටුපළට වැඩම කර සිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති ධුරයට පත් වූ අමාත්‍යවරයාට ගුවන්තොටුපළ ඉදිරිපිට රැඳී සිටි ආධාරකරුවන්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. ඇත්තටම මේ තනතුර මෙතෙන්ට ලැබෙන්නට ප්‍රධාන හේතුව පසුගිය වසර කිහිපයේදී අපි ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ කළ මහත් සේවය. පසුගිය කාලේ මේ සෞඛ්‍යවලට ගත්ත ක්‍රියාමාර්ග තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ විශාල මතයක් තිබෙනවා. ලංකාව තමයි ඉතාමත්ම හොඳම පැහැදිලිම සෞඛ්‍ය ප්‍රතිපත්තියක් කරා යන රට කියලා. මේ තනතුර ලැබීමත් එක්කම ශ්‍රී ලංකාව ඉතාමත්ම ඉහළ තලයකට යනවා. මොකද ඉතිහාසයේ ප්‍රථම වරට තමයි අවුරුදු 70ක ඉතිහාසයේ සුවිශේෂ වූ දෙයක් තමයි මේ තනතුර ශ්‍රී ලංකාවට ලබා දීම. නෑ, ඒක ඉතාමත්ම හොඳින් පාලනය කරලා තිබෙනවා. මාධ්‍ය වලින් සහ නොයෙකුත් සංවිධාන මේවා දේශපාලන වශයෙන් භාවිතා කරන්න හදනවා. මේ උණරෝගයක් තමුන්නාසල දන්නවා, වෛරස් රෝගයක් හැදුනාම පාලනය කිරීම බැක්ටීරියාවෙන් හැදෙන රෝග වගේ නෙවෙයි. ඒකට ප්‍රතිකාර නැහැ. ඒක තියෙන්නේ රෝගියා හොඳින් රැක බලා ගැනීම විතරයි. මම නියෝග දුන්නා ලේකම්තුමාට, වහාම අපිට අඩුනම් පුද්ගලිකාංශයේ දැරිසත්කාර ඒකක පාවිච්චි කරලා ඒකට මුදල් ගෙවන්නට කියලා. මේ වැයිද අපිට නීති රීති බලාගෙන ඉන්න බෑ. ජනතාවගේ ජීවිත පිළිබඳව මිය ගියේ නව දෙනයි, මාධ්‍ය වලින් කියන 10-15 දෙනා නැහැ. මිය ගියේ මේ රෝගෙන් නිමේ ගියේ නව දෙනයි. නමුත් රෝහල්වල ඕන තරම් කට්ටිය මිය යනවා. වෛද්‍යවරු හිඟයක් තිබෙනවා, හෙද හිඟයක් තිබෙනවා. අනිත් සියලුම පහසුකම් මම ලබා දීලා තියෙනවා. ඉතින් මට මේ කට්ටිය හදන්න එකපාරට බෑ. නමුත් වෛද්‍යවරු හැදීමටත් අපි වෛද්‍ය පීඨ 4ක් අලුතෙන් හදන සැලසුම් කළා තියෙනවා. ඒ ප්‍රතිඵල එන්න කල් යනවා. ආණ්ඩුවේ නිවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා හමු වී මෙවන විට සාකච්ඡාවක නිරත වනවා. ඒ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා හමුවීමට අද පෙරවරු 11:30ට පමණ කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණි. මේ කණ්ඩායම මේ වන විට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සමග සාකච්ඡාවක නිරත වනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. තමන් සෑම විටම ධීවරයා වෙනුවෙන් පෙනී සිටින බව ධීවර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා. ඊයේ ජායල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාද එහිදී අදහස් පළ කළා.
එක්සත් ජාතික පක්ෂයේ මතය 20 සංශෝධනය සම්බන්ධ අපි කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම රැස්වීමෙත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මූලිකත්වයෙන් මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරලා 20 සංශෝධනය පිළිබඳව තීන්දුවක් තීරණයක් ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ පසුබිම මන්ත්‍රීවරුන්ගේ ගැටලුව තාම විසඳිලා නැහැ නේ. තාමත් කලකිරීමෙන් ඉන්නේ. මං හිතන්නේ ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ නැහැ. බරක් ඔබාමා මැතිතුමාටත් තියෙනවා. ඒ වගේම ට්‍රම්ප් මැතිතුමාටත් තියෙනවා. මේ ළඟදි කසාද බැන්ද මේගන් කුමරියටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඔක්කොම ප්‍රශ්න තියෙනවා. අපි මේ ප්‍රශ්න ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි කියලා. ඉදිරි ජනාධිපති වෙන සූසාගෙන. අනාගතයේ මේ රටේ ජනාධිපති වෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්ති ටික තමයි එදා ගිහිල්ලා චංග්‍රිල්ලා හෝටලේ ටයි එකයි කෝට් එකයි දාගෙන එක්සත් ජාතික පාක්ෂිකෙක් වගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ටික කිව්වේ. ඉතින් ඒක නිසා එතුමාටත් තියෙන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තමයි මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි ওই ප්‍රතිපත්තියන් තියෙනවා නේද? මොකද බැසිල් රාජපක්ෂ මහත්තයා අනිත් කණ්ඩායම කැමති නැහැ නේ එතුමා දේශපාලනයට එනවට. සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රදේශයේ දීවර ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් දීවර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා අදහස් පළ කළා. අවුරුදු 30 ගානකට පස්සේ අලුතෙන් අපි සානාධාර ලැබෙන්න ඕන අය හඳුනාගෙන මේ සානාධාර ඉතා ඉක්මනින් දීවර සහෝදරය කැමැති ක්‍රමයකට ලබා දෙන්න තමයි මම දීවර ඇමතිවරයාට උත්සාහ කරන්නේ. මම ඉන්නේ දීවරයාගේ පැත්තේ. පෑය කීපයකදී ඔබතුමාලා තෙල් මිලි ඉහලා දානවා. හැබැයි දැන් දින කීපයක් ගත වෙලා ඒ වුණාට මේ දීවරයන්ගේ මේ ගැටලුව තාම විසඳන්න කාටවත් බැරි වෙලා තියෙනවා. එතකොට මේ රජය මොකද්ද? රජේද? රජේ හොඳ එකක්. රජේ යහපාලන ආණ්ඩුව. රජේ මොකද්ද කියලා අහන්නේ. බදු වැඩි කරන්නේ නැතුව කොහොමද අනිත් ඒවා කරන්නේ? නේද? අනිත් ඒවා කරන්න එපා. අධ්‍යාපනයේ සෞඛ්‍ය සානාධාර සමෘද්ධිය මේ ඔක්කොම පීඩාවට පත් වෙන ජනතාවට සානාධාර දෙනවා අනිවාර්යයෙන්ම. ඒක මේ රජේ මේ දීවරයන් වෙනුවෙන් විතර බිලියන 4ක් වෙන් කරා. රජේ මොකද්ද? අපි වෙඩි තියන්නේ. අපි මරන්නේ නැහැ. අපි දීවර ජනතාවට ගහන්නේ නැහැ. මේ දීවර ඇමති එකට වග කියනවා. තේරුණාද? මතක තියාගන්න එක. හරි. වැඩි අහන්න එපා. ඔයක හෙට උදේට දාන්න ඕගොල්ලෝ දානවා. මම දන්නවා උදේට. ජීවන සංශෝධනය ගැන ඇමතුමා. ඉස්ස ගැන නෙවෙයි දැන් කතා කරන්න ඉස්ස පර වෙලා තියෙනවා. ජනතාව අපේක්ෂා කළ පාලනය ඉදිරියේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු ඇති බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනතාවට කියන්න ඕනේ අපි මම රජයේ නියෝජිතයෙක් හැටියට පහුගිය කාලේ රජයේ තඩුපාඩු තිබුණා. ජනතාව දුන්න සමහර පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණා. සමහර මහා පරිමාණ පොරොන්දු වැඩිකරුවන්ට දඬුවම් දෙනවා වගේ අපි තාම ඉෂ්ට කළා නැහැ. ජනතාවට සහනදායි පියවරවල් ගැනීමෙත් මම හිතන්නේ රජයක් හැටියට අපි යම් යම් තැන්වල අසමත් වෙලා තියෙනවා. නමුත් මම ජනතාවෙන් ඉල්ලා සිටින්නේ අපේ වැරදි අපි තේරුම් අරගෙන ඒව නිවැරදි කරගන්න ක්‍රියා කරනවා ඉදිරි අවුරුදු දෙකේදී. ජනතාවෙන් ඉල්ලා සිටින්නේ නැවතත් අර ප්‍රතික්ෂේප කරපු අවලංගු කාසි වලට රැවටෙන්න එපා. ඒගොල්ලෝන්ගේ තිබුණේ අමිහිරි අතීතය අමතක කරලා නැවතත් ඒ දූෂිතයට රැවටෙන්න එපා කියලා. නිලධාරීවාදයයි නිලධාරීන්ගේ සුභසාධනයයි සෙවීම නෙවෙයි ප්‍රමුඛත්වය. නිලධාරීන්ගේ සුභසාධනය සෙවීම ගැන මට උගන්වන්න පුළුවන් අය ටික දෙනයි මේ රටේ ඉන්නේ. මම ලක්ෂ දෙක හමුදාවකට අණ දුන්නා. නිකන් ගෙදර තියන් හිටපු හමුදාවක් නෙවෙයි. යුද බිමේ විශාල සටන් මෙහෙයපු හමුදාවක්. මේකන්ද හුඟක් පත්‍රවලට ලියන එක එක්කෙනාට නිලධාරීන් සමග ගනුදෙනු කළ හැටි මට උගන්වන්න අමාරුයි. නිලධාරීන්ට ලැබිය යුතු තැන ලැබේවි. හැබැයි ඒගොල්ලෝ වාකී මිෂ්ට කරන්න ඕන. දිවයින හරහා සහ දිවයින වටවන මුහුදු ප්‍රදේශවල පවතින සුළං තත්ත්වය හෙට දක්වා පැවතිය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් දිවර සහ නාවික ප්‍රජාවට සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටින්නේ. මේ අතර ඊයේ රාත්‍රියේ කොළඹ සිට බදුල්ල බලා ධාවනයේ වූ බස් රථයකට ගසක් කඩා වැටීමෙන් සිදු අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ආශ්‍රිතව විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා තද සුළං ඇතිවිය හැකි. එමෙන්ම මුහුදු ප්‍රදේශවල මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ක පමණ තද සුළං ඇතිවිය හැකි වෙනවා. මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩිවිය හැකි බැවින් දීවර හා නාවුක ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඊට අමතරව අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.
මෙතර ඊයේ රාත්‍රියේ 7:45ට පමණ කොළඹ සිට බදුල්ලබලා දහවනේ වූ බස් රථයකට දියතලාව ගල්කන්ද ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක් වන අතර අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලෙක්ද දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සද්දයක් ආවා ගස්ටි කඩා වැටුණා. මේ බස් එකට ගහ වැටුණා. ඊට පස්සේ සද්දය කෑ ගහන්න පටන් ගත්තා. එක්කෙනෙක්ට පොල්ලක් එන්න තිබ්බා මේ අපි ලෙඩා බේරගන්න ස්පිරිතාලට ගෙනාවා. මේ අතර ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග පුත්තලම තොඩුවාව ඉරණවිලාදී ප්‍රදේශවල ඉස්සන් ව්‍යාපාරින් රත ව්‍යාපාරිකයන්ගේ පොකුණු 107ක සිට ඉස්සන් ගසාගෙන යාමත් සමග තමන්ට රුපියල් ලක්ෂ 1200ක පමණ පාඩුවක් සිදු ඇති බව එම ව්‍යාපාරිකයින් පවසනවා. මේ අතර ගංවතුරෙන් පීඩාවටපත් ජනතාව සිය සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව රජයේ පෞල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. මේ වර්ෂාව යම් මට්ටමකට අඩු වෙනවත් සමගම ඕන රෝග පැතිරෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට වගේම සමනු පිරිසිදු වතුර පානය කරන්න, විශේෂයෙන් ප්‍රවාහ නිවාගත් ජලය පානය කරන්න හැකිනම් ඉතාමත්ම වැදගත්යි. බෝතල් වල ජලය පානය කරනවා නම් ඉතාමත් වැදගත්. ඒ අතර පැවති අයහපත් කාලගුණික තත්වයෙන් ආපදාවට පත් ජනතාවගේ විනාශ වූ හෝ හානි වූ ලිපිලේඛන නැවත ලබා ගැනීම සඳහා තම සංගමේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමේ පවසනවා. එම සංගමේ සභාපති යුවර්ද සිල්වා මහතා පවසන්නේ අද සිට අදාළ සේවාව ජනතාව වෙනුවෙන් ලබා දීම ආරම්භ කරන බවයි. අදිපොසොන් පුරපසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ඊයේ දිවයින පුරා බොහෝ ස්ථානවල දන්සැල් සංවිධානය කර තිබුණා. බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහ විහාරයේ වාර්ෂික වෙසක් පෙරහැර ඊ රාත්‍රියේ බදුල්ල නගරයේ වීථි සංචාරය කළා. සාම්ප්‍රදායික නර්තනයන්ගෙන් සමන්විත වූ පෙරහැරේ සාධාතුක කරඬුව වැඩම කරවන ලද්දේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දිරාජා ඇතා විසින්. රත්මලාන පරමධම්මචේතයේ පිරිවෙනෙහි පොසොන් පොහොය නිමිත්තෙන් දහම් පාසල් දරු දැරියන් විසින් ඊයේ බැතිගේ ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. ප්‍රථම වතාවට සංවිධානය කළ වෙසක් කලාපයක් රත්නපුර හංගමුව ශ්‍රී ජයබෝධ විහාරයේ ඊයේ පැවැත්තුණා. දඹවින්න පොසොන් තොරණ වැලිමඩ දඹවින්න ශ්‍රී මහ විහාරයේදී 18 වන වරටත් ප්‍රදර්ශනය කරනවා. අම්බලන්කුඩ නගරසභා ක්‍රීඩාංගණයේදී එක්සත් තිරෝදරත සංගමයේ විසින් ඊයේ බද්දන්සලක් සංවිධානය කර තිබුණා. 34 වන වතාවටත් බද්දන්සලක් ඊයේ මරදගහමුල අකරගම ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. යටිනුවර කුරුකුද රජමහ විහාරයේදී ඊයේ පුණක්කුදන්සලක් සංවිධානය කර තිබුණා. තායිලන්ත රජය විසින් පවත්වන සම්මාන ප්‍රදානයේදී මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කාරක සභික රන්ගිරි දඹුලු විහාරාධිපති පූජ්‍ය ගොඩගම මංගල හිමිට සම්මාන පිරිනැමුණා. උන්වහන්සේ පිළිගැනීම සඳහා පලිපාන ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී උත්සවයක් සංවිධානය කර තිබුණා. පුවත් කිහිපයක් දැන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2018 වර්ෂයේ ඇසළ මංගල්‍ය සඳහා කප් සිටුවීම අද උදෑසන 5ට යෙදුණු සුබ මොහොතින් සිදු කරනු ලැබුවා. ඒ අනුව කප් සිටුවා දින 45 ගිය පසු ජූලි 13 වන දිනෙන් ආරම්භ වන කතරගම ඇසළ මංගල්‍ය දින 15ක් පුරා පැවැත්වීමට නියමිත අතර ජූලි 27 වන දින අවසන් මහ පෙරහැර පවත්වා 28 වන දා දිය කැපීමේ මංගල්‍යෙන් ඇසළ මංගල්‍ය අවසන් වීමට නියමිතයි. ගාල්ල සුරබතු කාර්යාලය සහ ගාල්ල හියරේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඒකාබද්ධව උඩුවරාගොඩ හිරිගල් වලවල් ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහ පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සේභාරයට ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ හතමුණ ප්‍රධාන මාර්ගයේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසල අසල ප්‍රදේශයේදී ඊ රාත්‍රී 10ට පමණ යතුරුපැදියක් ප්‍රධාන මාර්ගයේ නිවතට පෙරළීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. වැල්ලවාය නගරයේදී පොසොන් සිරි නරඹමින් එක පෙළට ධාවනය කළ යතුරුපැදි පෙළක ඉදිරියෙන්ම පැමිණි යතුරුපැදිය ඊට ඉදිරියෙන් ධාවනය කළ මෝටර් රථයේ පසුපස ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලැබූ අතර තවත් යතුරුපැදි 20ක් පමණ එකිනෙක ගැටී තිබුණත් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජවර්ධන මහතා මියගොස් වසර 5ක් සපිරීම නිමිත්තෙන් නුගුණ සමරුව ඊයේ දිනට යෙදී තිබුණ අතර ඒ වෙනුවෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 50ක පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ හා තැලිසීමේ රෝගෙන් පෙළුණු දරුවෙකුට මුදල් පිරිනැමීම ජයලදී සිදු කෙරුණා. ඒ සමගින් අවතරණ 24/7 දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. දවස උණුසුම් පුවත් ඇසෙනින් දැන ගැනීමට ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරය දිස්සන ආකාරයෙන් අවතරණ SMS රට සේවාව සක්‍රිය කර ගැනීමයි. එවැගේම වැඩිතර තොරතුරු සඳහා පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.adatharana.lk. සුබ දවසක්. අවතරණ 24/7 24/7